කලාව කියන්නේ අපේ ජීවිතේ එක්තරා විදිහක පහන් කණුවක් වගේ දෙයක්. ඇයි එහෙම කියන්නේ? කලාව හැමදාමත් අපි ජීවිතයේ මෙහෙවිය යුතු තැන පෙන්වනවා. ඒ සඳහා මඟ කියා දෙනවා. ඉතින් හැබැයි ඒ හොඳ කලාකෘති පමණයි. අපි හැමදාමත් ඔබට සමීප කරන්න උත්සාහ කරන්නේ මේ වගේ හරවත් නිර්මාණ සහ එවැනි නිර්මාණකරුවන්. ඉතින් කලාවේ රස භාව සොයන්න අපි අදත් ආවා. මේ කලා මංජරි. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මහත්මයාගේ සුරංගනා කතාවක් රස විඳපු නැති කෙනෙක් නැති තරම්. සුරංගනා කතාලොව රජු විදියට හඳුන්වන මෙතුමා ඩෙන්මාර්කේ උපත ලැබලා තින්නේ 1805 වර්ෂයේදී. එවැගේම මෙතුමගේ උපන්දිනය දවසේ තවත් බොහොම සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. ජාත්‍යන්තර ළමා පොත් දිනය විදියට හඳුන්වන්නේ මේ ලෝක ප්‍රකට ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවගේ උපන්දිනය දවසයි. ඉතින් ඒ නිසාම අපි හිතුවා මේ ගැන කතා බහ කරන්න. 1805 වසරේ අප්‍රේල් මාසේ දෙවෙනිදා ඩෙන්මාර්කේ උපත ලද හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නාට්‍ය ශිල්පියෙක් නවකතා හා කෙටිකතා රචකයෙක් කවියෙක් හා ප්‍රකට ලේඛකයෙකුද වනවා. වංශවත් පවුලක එකම දරුවා වූ ඔහු මුලින්ම ඩෙන්මාර්කයේ ග්‍රාමීය පාසලකින්ද අනතුරුව ස්ලැගල්සී පිහිටි උසස් විද්‍යාලයකින්ද අධ්‍යාපනය ලැබුවා. පාසල් යන අවදී එනම් වයස අවුරුදු 17 සිටම කෘති රචනා කිරීමට පෙළඹුණු හාන්ස් ක්‍රිස්ටියන් සිය ප්‍රථම කෘතිය 1822 දී පළකනු ලැබුවා. එය The Ghost at Palnatoke's Grave නම් කෘතියයි. එය ඉතා ජනප්‍රිය වුණා. ඔහු රචනා කළ කෘති අතර සුරංගනා කතා ලෝපුරා බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම භාෂා 125කට වඩා ලෝපුරා රටවල් රැසක පරිවර්තනය වුණා. සුරංගනා කතාලව රජු ලෙස විරුදාවලියලත් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් The Empire's New Clothes, The Little Mermaid, The Nightingale, The Red Shoes, The Snow Queen, The Ugly Duckling, The Little Match Girl හා Thumbelina ඒ අතරින් කිහිපයක්. ඔහු කවි රචනාවේද දක්ෂයෙක් වුණා. ඒ වගේම ළමා සාහිත්‍ය කෘති රැසක්ද ප්‍රබන්ධ නවකතා රැසක්ද රචනා කළා. 1833 වසරේදී රජුගෙන් ලද සුළු සංචාරක ප්‍රදානයක් මත යුරෝපයේ රටවල් රැසක සංචාරය කිරීමට අවස්ථාව ඔහුට උදා වුණා. එම සංචාරය ඇසුරින් ලද අත්දැකීම් තුළින් වාර්තාමය හා විස්තරාත්මක කෘති රැසක් සම්පාදනය කරනු ලැබුවා. ඒ අනුව 1851 දී ස්වීඩන් A Travel Sketch කෘතිය රචනා කළා. ඊට පුළුල් පිළිගැනීමක්ද හිමි වුණා. හාන්ස් මුලින්ම සිහින මැව්වේ නළුවෙක් වෙන්න. නමුත් දිගු නාසයත් සහිත ඔහුගේ මුහුණ නළුවෙක් වීමට බාධාවක් වුණා. 1847 වර්ෂයේදී හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සිය ප්‍රථම එංගලන්ත සංචාරයේදී චාල්ස් ඩිකන්ස් මුණගැසී ලේඛකයෙක් ලෙස පොදු අදහස් හුවමාරු කරගත්තා. ඒ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් වූ බව පසු කලක ප්‍රකාශ කර තිබුණා. 1845 සිට 1864 දක්වා කාලය තුළ කෝපන්හේගන්හි ඔහු ජීවත් වුණා. 1872 වසරේදී ඇඳෙන් වැටී සිදු වූ තුවාලය වසර ගණනාවක් පුරා සුව නොවූ අතර අක්මාවේ පිළිකාවකින්ද ඔහු පීඩා විඳා. 1875 වසරේ අගෝස්තු මස 4 වනදා සිය ජීවන රඟබඩලින් නික්මුණේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නාමය ජාත්‍යන්තර කීර්තියට පත් කරමින් සාහිත්‍ය ලෝකෙ වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඔහුට උපහාර වශයෙන් ඩෙන්මාර්කේ ඔහුට කැප් කරන ලද කෞතුකාකාරයක්ද වනවා. ඒ වගේම කැලිෆෝනියා, සිඩ්නි, ස්ලෝවැකියා, නිව්යෝක් වලද එවැනිම කෞතුකාගාරයන් පිහිටා තිබෙනවා. 2005 වසරේදී ඔහුගේ රුවරැගත් මුද්දරයක් කසස්ථානයේ පළ කළ අතර 1935 වසරේදී ඩෙන්මාර්කයේද මුද්දරයක් පළ කරනු ලැබුවා. ඔහුගේ කෘති ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට රැසක්ද, රේඩියෝ හා ටෙලිවිෂන් නිර්මාණ රැසක්ද, වේදිකා නාට්‍ය රැසක්ද, මුද්‍රා නාට්‍යද, ළමා චිත්‍රපටද ලෝපුරා නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සම්මානය පිරිනැමීමද සිදු කරනු ලබනවා.
ඒ වගේම ජපානයේ හා චීනයේ උද්‍යාන හා මාර්ග සඳහා හාන්ස් ක්‍රිස්ටියන් නාමය යොදා තිබෙනවා. මෑත කාලයේදී අතිශය ජනප්‍රියත්වයට පත් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට වන ෆැන්ටේෂියා, ද ස්නෝ ක්වීන්, ෆෝසන් ඔහුගේ සුරංගනා කතා පදනම් වුණා. චාල්ස් ඩිකන්ස්ගේ සිට වික්ටර් හියුගෝ දක්වා සෑම ගත් කතුවරයෙකුම හාන්ස්ට ගෞරව කළ අතර වරෙක මෙසේ ප්‍රකාශ කර සිටියා. මගේ ජීවිතය තරම් රසවත් සුරංගනා කතාවක් තවත් නෑ. චාල්ස් විඩෝ 1952 හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් චිත්‍රපටය නිර්මාණය කළා. ඒ වගේම සෑම වසරකම පවත්වනු ලබන ජාත්‍යන්තර ළමා පොත් දිනය අප්‍රේල් මස 2 වනදා, එනම් ඔහුගේ උපන්දිනයේදා සමනු ලබන්නේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නාමයට ගරු කිරීමක් වශයෙන්. මෙය 1967 වසරේ සිට යෞවනයන් සඳහා වූ පොත් පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලය විසින් අනුග්‍රහය දක්වනු ලබනවා. මෙහිදී කතික තරඟ, ලිවීමේ තරඟ, නිවේදන, ළමා සාහිත්‍ය පිළිබඳ විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කෙරෙනවා. ළමා සාහිත්‍ය සම්බන්ධ අයට පුහුණුව හා සහාය ලබා දීම මේ සංවිධානයේ අරමුණයි. 2021 ජාත්‍යන්තර ළමා පොත් දිනය සඳහා සත්කාරක රටබවට පත් වුණේ එක්සත් ජනපදයයි. ලෝකයේ දරුවන්ට පණිවිඩයක් ලිවීමට සත්කාරක රටේ ප්‍රකට කතුවරයෙකුට අවස්ථාව හිමි වෙනවා. ඒ වෙනුවෙන් පෝස්ටරයක් නිර්මාණය කිරීමට එරට ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකුට ආරාධනා කරනවා. ඒ අනුව මෙවර පණිවිඩය නිර්මාණය කළේ මාගරීටා එන්ගල් නම් සම්මානලාභී කතුවරිය විසින්. ඇය මියුසික් ඔෆ් වර්ඩ්ස් නම් පැදිපෙළ මේ සඳහා නිර්මාණය කළා. මෙවර පෝස්ටරය නිර්මාණය කළේ රොජර් මේලෝ නම් චිත්‍රශිල්පියා විසින්. මෙවරද ජාත්‍යන්තර ළමා පොත් දින සැමරුම සමග ලෝපුරා සාහිත්‍යකාමින් විසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නාමය ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලැබුණා. ලෝකයේම මවිත කළ ශ්‍රේෂ්ඨ නිර්මාණ කරපු ජාතියක් විදිහට අපේ ඒ උරුමයන්වල අරුමය අපි හැමදාමත් ස්වාධීන රූපවාහිනී සේවයේ විදිහට ඔබට කිව්වා. ගවේෂණාත්මකව මේ පිළිබඳ තොරතුරු හොයාගෙන ආවා. ඉතින් පොළොන්නරුව පරාක්‍රමබාහු ප්‍රතිමාව කියන්නේ මේ වගේ ලෝකයේම මවිත කළ අතිවිශිෂ්ට නිර්මාණයක්. ඉතින් පොළොන්නරුව පොත්ගුල් විහාරයේ ආසන්නයේ පිහිටා තියෙන මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය ගැන ගවේෂණාත්මකව මේ විදිහට සොයා යන්න අපි හිතුවා. අද අපි සාකච්ඡා කරන්නේ පොළොන්නරු ගල් විහාරයේ පොළොන්නරු සංස්කෘතියේ අපිට හම්බෙන පොළොන්නරු යුගයේ පරාක්‍රම බාහු ප්‍රතිමාව ගැන. එතකොට මේ පරාක්‍රම බාහු ප්‍රතිමාව පිළිබඳ සාකච්ඡා කරනකොට මම මෙය නැවුම් විදියට දකිනවා. නැවුම් විදියට දකිනවා කියන්නේ ගුවන් සිතියමකින් පොළොන්නරුගේ ශිෂ්ටාචාරය දකින්න ඔබට හැකියාවක් තිබේ නම් ඔබ සුවිශේෂ කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔබට තේරේවි. මේ ශිෂ්ටාචාරයේ බොහෝ නිර්මාණ ස්ථානගත කරලා තියෙන අහසේ තරු රටාවක් හොයාගෙන. එතකොට ලංකාවේ අනුරාධපුර යුගයේ තියෙන අටමස්ථානේ ඔක්කොම තියෙන අහසේ සිංහ රාශිය හැටියට. එතකොට මේ බලන්න පුරාණ ශිල්පීන් ඔවුන් ගොඩනැගිලි සහ ප්‍රතිමා ස්ථානගත කිරීමේදී ප්‍රධාන දිසා හතර විතරක් නෙමෙයි, දැන් ප්‍රධාන දිසා හතර පවා යම්කිසි සතුන් හතර දෙනෙකුගේ නම් දාගෙන යම්කිසි ජ්‍යොතිෂ විද්‍යාවකට මේ වැඩේ කරලා තියෙනවා. එතකොට මම ඉතාම පැහැදිලිව කියනවා මේ මාතේ තියෙනවා පරාක්‍රම බාහු ප්‍රතිමාවත් එක්ක සම්බන්ධ වෙන සැලැස්ම. මම ඔබට මේ ඉදිරිපත් කරන්න කැමති මේ සැලැස්ම ඔබ අධ්‍යාපන චාරිකාවක යනවා නම් සැලැස්මක් අරගෙන යන්න. එතකොට මම මේ කියන කතාව ඔබට ඉතාම පැහැදිලි වෙන සුන්දර තත්ත්වයක් උදා කර දෙනවා අනිවාර්යයි. මම පෙන්වන්නම් මෙන්න මේ පල්ලෑ කොටසේ අංක 2 කියන ප්‍රදේශයේ තියෙන්නේ පරාක්‍රම බාහු ප්‍රතිමාව. එතකොට කලාකෘති ටික ඔක්කොම උඩුගුවන් ඡායාරූපයක් ගත්තාම මේ ආපුවාම අවසාන වෙලා තියෙන්නේ
තිවංක පිළිමගෙයි. එතකොට එකම ශිෂ්ටාචාරය එක දවසින් නරඹලා ඉවර කරන්න පුළුවන්. එතකොට මම ඊටාම මතයක් ඉදිරිපත් කරනවා. මේ පරාක්‍රමබාහු ප්‍රතිමාව හැදුවට පස්සේ මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රධාන නගරයට පිටුපාලා තමන් ආරක්ෂා කරනවා කියන සංකල්පය ගෙනෙමින් ඉස්සෙල්ලාම මම හිතන්නේ දොරටුව තියෙන්න ඇත්තේ මේ පුත්ගුල් විහාර ගාවි. එතකොට ඒක ඊටාම වැදගත් කාරණයක්. එතකොට ගුවන් සිතියම මේක බලන්න ඕනේ. මම ඊටාම සාකච්ඡා කරලා බැලුවා. තනිකර ඉද්ද ගැහුවා වගේ ඉරක් ඇඳාම අවසාන වෙලා තියෙන තිවංක පිළිමගෙයි ආරම්භ වෙලා තියෙන්නේ අපේ මේ පරාක්‍රම බාහු ප්‍රතිමාව. එතකොට මේක ඊටාම වටින දෙයක්. එතකොට මේ පිටරට සමහර විවිධ මත ඉදිරිපත් කරනවා. පිටරට අය මෙහි ඇවිල්ලා මේ ප්‍රතිමා හදන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේක යාවත් කාලින වෙන්නේ නැහැ. මේ පරාක්‍රම බාහු රජතුමාගේ රූපයට විවිධ මත තියෙන. මම ඒක සාකච්ඡා කරන කොයි ආකාරයෙන්ද මේක වෙන්නේ කියන එක. ඒ අපිට ලංකාවේ පිහිටි ගලක නිර්මාණය කරලාද දැවැන්ත පිළිමයක් විදිහට තමයි මම මේ හඳුන්වන්නේ පරාක්‍රම බාහු ප්‍රතිමාව. ඒකට බලන්න මේ ප්‍රතිමාව රජ කෙනෙක්ද? ඒ ප්‍රතිමාවේ ආභරණ තියෙනවද? ඒ ප්‍රතිමාවේ කඩුගස්ථාන තිබෙනවද? ඒව මුකුත් නැහැ. උඩුකය නිරුවත් සාමාන්‍ය ගොවි නායකයෙක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒක එකක් ජෝතියක් විතරක් ඇඳගෙන. හැබැයි මතක තියාගන්න මේක තිබංගයි. එක කකුලකට බර දීලා බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මම ඉල්ලනවා මේම දෙයක්. ඔබ ගුවන් සිටියමක් අතට අරගෙන පොළොන්නරුව රාජධානිය අධ්‍යයනය කරන්න යන්න. ඔබට තේරෙයි මේකේ අමුතු විද්‍යාවක් තියෙනවා. මේ පුරාණ මිනිස්සු කරපු විද්‍යාව කොච්චර සුන්දරද කියලා ඔබට තේරෙයි. ඒ කියන්නේ එක කලාපයක තමයි පොළොන්නරුව ශිෂ්ටාචාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කලාපයේ ඊටාම පැහැදිලිව ඔබ උඩුගුණින් යන්න ඕනේ. අපි කවුරුවත් උඩුගුණින් කියලා මේක බලන්නේ නැහැ. ඒකෝර බොහොම සුන්දර නගරයක්. මහා නගරය ආරක්ෂා කරන ප්‍රතිමාවක් තියෙනවා. ඒ ප්‍රතිමාව පරාක්‍රම බාහු ප්‍රතිමාව. අපේ ලංකාවේ පුරාවිද්‍යාන්ත පින් සිද්ධ වෙන්න මේ ඔක්කොම ආරක්ෂා කරලා තියෙනවා. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි හැමදාම ණය ගැති. මොකද ඒගොල්ලෝ තමයි මේක ආරක්ෂා කරලා මතු කරලා මේ ශිෂ්ටාචාරයේ කියන ගැම්ම ආරම්භ දෙන්නේ. නැත්තම් අද වෙනකොට ඒක තනකර කැලේ කොලේ වෙලා අපිට මේ ශිෂ්ටාචාරය දැක බලා ගන්න බෑ. මම ඔබට ඉතාම වටිනා කතාවක් කියනවා. 1932 ද සිලෝන් ඩයිලි කියන පුවත්පතේ සඳහන් වෙනවා මේ ශිෂ්ටාචාරය පිළිබඳ. ඒ මොකද කියන්නේ? ඉතා භයානක වලිග දෙකක් තියෙන පොළඟෙක් මේ ශිෂ්ටාචාරයට ඇතුළු වුණාම රජතුමා ඇවිදිල්ල එක කඩුපාරින් මරලා මිනිස්සු බේර ගන්නවා. අති දැවැන්ත මම හිතන්නේ ජනශ්‍රුතියක් මේක. ඒ පොළඟ මැරූ නිසා පොළොන්නරුව කියන නම හැදුනා කියන කතාවක් 1932 ද සිලෝන් ඩයිලි කියන සංග්‍රහය පළ වෙනවා. ඊතරම් නෙමේ බාරෝස් මාත්‍යා අනිවාර්යෙන් පුරාවිද්‍යාඥ බාරෝස් මාත්‍යා ප්‍රකාශ කරන මේ රූපේ පරාක්‍රම බාහු රජතුමාම බව. ලෝක ප්‍රකට සිත්තරෙක් වන ස්පාඤ්ඤ ජාතික සැල්වදෝ දාලි ගැන ඔබ අහලා ඇති. විශේෂයෙන් මේ අධ්‍යාතාර්ථවාදී නිරූපණය ඔහුගේ සිතුවම් තුළ හඳුනා ගන්න පුළුවන් කියන එක බොහෝ විචාරක මතයයි. ඉතින් අපි සූදානම් අද දවසේදී මේ විශිෂ්ට සිත්තරාගේ ශෛලිය සහ ඔහුගේ මේ සිතුවම් ගැන මේ විදිහට ඉදිරියට සාකච්ඡා කරන්න. චිත්‍රකලා ඉතිහාසය තුළ තවත් සුවිශේෂී චිත්‍රශිල්පියෙක් තමයි සැල්වදෝ දාලි. දාලිගේ මූලික කලා මූලධර්මය, මූලික කලා දර්ශනය අධිතාත්විකවාදය ලෙස හඳුන්වනවා. සූරියලිසම්. මෙය එවකට යුරෝපය පුරා බලපෑමක් ඇති කරපු චිත්‍රකලා ව්‍යාපෘතිය. යුරෝපය පමණක් නොව පසුකාලීනව එය ආසියාව සහ ඇමරිකාව මේ ආදී සියලු කලාපයන්ට ගමන් කරනවා. ඒ සියලු කලාපවල කලා ශිල්පීන් කෙරෙහි කිසියම් ආභාෂයක් ඇති කරනවා. අද දක්වා අධිතාත්විකවාදී කලා ලක්ෂණ ඒ කලාවේ මූලික ආභාෂයන් ලබන චිත්‍රශිල්පීන් ඉන්නවා. සැල්වදෝ දාලිගේ සුවිශේෂය සූරියලිසම්, එහෙම නැත්නම් අධිතාත්විකතා, ඇත්තෙන් එහා ගිය ඇත්තක් සොයා යාම.
ඔහු පමණක් නොවේ තවත් චිත්‍ර ශිල්පීන් සමූහයක් ඔහු සමග වැඩ කරනවා. ඔහු එකතු වෙනවා ඒ කලා ප්‍රවාහයට. විශේෂයෙන් ජෝන් මීරෝ තවත් චිත්‍ර ශිල්පියෙක්. නමුත් ජෝන් මීරෝගේ චිත්‍රකලා ස්වරූපයයි සල්වදෝ දාලිගේ චිත්‍රකලා ස්වරූපයයි හාත්පස දෙකක්. මූලික දර්ශනයක චිත්‍රකලාවේහි ඔවුන්ගේ මූලධර්මයන් එකක් වුණාට ස්වරූපයන් දෙකක් වෙනවා. දාලි විශ්වාස කරා පුනර්ජීවන අවධියේදී ඩාවින්ෂි, රෆායල්, මයිකලාන්ජලෝ මේ ආදීන්ගේ තිබ්බ හස්ත කෞශල්‍ය ඉතා වැදගත්. ඩාලි මේ ක්‍රමවේදය භාවිත කරා. හැබැයි ඔහු පුනර්ජීවන අවධියේ තිබූ ඒ ලෝකය ඒ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඒ ටෙක්නික්ස් අපි කියනවා චිත්‍රකලාවේ භාෂාවක් ලෙස ශිල්ප ක්‍රම භාවිත කළා. ඔහු ප්‍රකාශ කරන්න උත්සාහ කරේ ඒ පුනර්ජීවන අවධියේ අදහස් නෙවෙයි. ක්‍රමවේදයක් හැටියට වර්ණ හසුරුවන්නේ කොහොමද, පරයාලෝකයන් ගොඩනගන්නේ කොහොමද කියන කාරණා පදනම් කරගත්තත් පුනර්ජීවනයෙන් පුනර්ජීවන අවධියේ චිත්‍ර ඇඳීමේ මූලධර්මයක් ලෙස ඔහු අදහස් කිරීම සඳහා ඔහුගේ අදහස් පදනම් වූයේ එවකට නව සංවාදයක් ලෙස ගොඩනැගී තිබූ මනෝවිශ්ලේෂණවාදය පදනම් කරගත් අදහස් තමයි ඩාලිගේ චිත්‍රවලින් ප්‍රකාශ වුණේ. මනෝවිශ්ලේෂණවාදය කියන්නේ අපි කවුරුත් දන්නවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යා විශේෂඥයා. ඔහු සිහින පිළිබඳව කරන විග්‍රහයක් පිළිබඳ පොතක් ලියලා ඒක තරුණ පරම්පරාව කෙරෙහි නව අදහස් පැතිරීමට ලෝකයේ මිනිස්චර්යාවන් අධ්‍යයනය කිරීමට මිනිස්චර්යාවන් විශ්ලේෂණය කිරීමට හේතු කරගන්නවා. මේ ආභාෂයන් සැල්වඩෝ ඩාලිට බොහෝ සේ බලපානවා. ඔහු වෙනස්ම ආකාරයක හිතන බැලූ බැල්මට අනෙකුත් සම්මත විග්‍රහයන්ගෙන් පරිබාහිරව ප්‍රකාශන ගොඩනගනවා. ඔහුගේ චර්යාවන් දෙසේය, ඔහුගේ පෙනුමද, ඔහු විශාල රවුලක් හදාගනිමින් ඔහුගේ ස්වරූපයේ පවා අධිතාත්විකත්වයක පවත්වාගෙන ගියා. මහා සාගරය වගේ කලාවෙන් වටිනම දේවල් ඔබට අතැඹුලක්සේ සමීප කරන රූපවාහිනී සංගරාව ITN කලා මංජරි. අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ඔබගෙන් ලැබෙනවා. විශේෂයෙන්ම පාසල් යන දරුදරියන් වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, එවැගේම කලාවට ආදරය කරන ජනතාව, මේ සියලු දෙනා අපිත් එක්ක අත්දැල් බැඳගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඔබට පුළුවනි අපිට ලියන්න නිෂ්පාදිකා කලා මංජරි ස්වාධීන රූපාණි සේවය වික්‍රම සිංහපුර බත්තරමුල්ල. අද අපිට යන කාලය ඇවිල්ලා. අයන්නේ ලබන සතියේ. ගිහින් එන්න. ජය වේවා.